එනවද මාත් එක්ක මලක් පූජා කරන්න? ඇය වාහනයෙන් බහිමින් ඇසුවාය. නැතුව ජීවිතේ පුරාම වයසට යනකල් මල් පූජා කරන්නේ බබා එක්ක තමා. මං ගන්නවා එන්න. මුළු පරිසරයම දසසිල් සමාදන් වූවක් වැන්නේය. මට කිව්වෙත් නෑ උදේ එනවා කියලා. අලුත් නෙළුම් මල් වල පෙති පුබුදුවමින් ඇය කීවාය. ඊයේ රැට නිින්ද ගියේ නෑ. ඉතින් උදේ දුවන් ආවේ මල් ළඟට වෙලා දොයියන්නද? ඇය ඇසුවේ ඔහුගේ වතට මෘදු ලෙස බර වීය. දොයි කරවනව නම් දොයියනවා. හිත හරි බරයි. ඔහු යලිත් කීවේය. ඒ තරම් හිත බරවන්නට ඔහුට ඇති ප්‍රශ්නය කුමක්ද? ටික දවසක ඉඳලා මාත් දැක්කා. මං හින්දද? ඇය මල් පෙති ඇල්ලූ ඇඟිලි තුඩු ඔහුගේ අතමත තබා ඇසුවාය. අනේ දෙයක් හිතේ තියෙනවා කියන කල් හිතට නිදහසක් නෑ. ඉතින් රත්තරන් හිතේ තියෙන දේ කිව්වනේ. ඇය කෙළ පොදක් ගිලමින් කීවාය. එක දෙයක් කිව්වේ නෑ. මලාල්ලාවු නැගේ ඇගිලි තුඩු වෙවුලන්නට විය. අනේ මට බයයි. එහෙම බය දෙයක් නෙමෙයි. ඔයා මහත්තයෝ කාටවත් අයිති වෙලා නෑ නේද? එවර නම් සසංග කටපුරා සිනාසුනේය. ඊටත් පසු ඔහු ඇගේ හිස් මුදුනට සුරත තබා පිරිමැද්දේය. කවුරුත් කොහොම අල්ලගන්නද? මගේ පුංචි නෝන මාව තද කරලා අල්ලගෙනනේ. එච්චරයි මගේ හිතට සැනසීමක් තියෙන්නේ. ඇය කීවේ සැහැල්ලුවෙනි. ඉතින් මොනාද කියන්න තියෙන්නේ? දෙයක් තියෙනවා. ඉතින් කියන්න. ඔහු හිසට ඉහලින් නැති මහා බෝගස දෙස බැලුවේය. මේ සත්‍ය කියන්නට මීට වඩා හොඳ තැනක් නැත. තමා කළ අහිංසක බොරුව මේ බෝ මළුවේ සිටම හෙළි කළ යුතුයි. ආදරය වෙනුවෙන් කළ ඒ වරදට මේ බෝ ගසට අධිගෘහිත දේවතාවුන් වහන්සේ තමාට සමාව දෙනු ඇත. සසංක ඇගේ අතකින් අල්ලා ගත්තේය. ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවේ තොල්පොට තද කරගෙනය. ආමේ වන්දනා පුංචි නෝනනේ. පොඩි නම කිව්වට මෙච්චර උදෙන් ඇවිත් කියලා මම හිතුවේ නෑ. සසංක කියන්න ගිය දේ මොහොතකට හිර කරගත්තේය. සමහර විට එය කියන්නට හොඳම තැන මේ නොයන්නට ඇත. උදෙන්ම ආවා අපේ පොඩි හාමුදුරුවනේ. වන්දනා ඔහු දෙස බලා ලොකු හාමුදුරුවන් දෙස බැලුවාය. මේ මං බඳින්න ඉන්න මහත්තයා අපේ හාමුදුරුවනි. එහෙම කියද්දී ඇගේ මුළු පපුවම මොනාදෝ දෙයකින් පිරී ගියා සේවිය. අනේ කොච්චර දෙයක්ද? මේ පන්සලට මහත්තයා අනන්තවත් ගෑනු ළමයි එනවා. ඒත් අපේ පුංචි නෝනා තරම් පින්වන්ත ගෑනු ළමයෙක්ව මං දැකලා නෑ. පිනට ලැබුණා කියලා හිතාගන්න. ඒක මං දන්නවා අපේ හාමුදුරනේ. ඔහු සිතින් හිකීවේය. මායි අපේ හාමුදුරුවනේ පින් කරලා තියෙන්නේ මහත්තයා වගේ කෙනෙක් ලබන්න. වන්දනා කීවේ තව ටිකක් ඔහු ළඟට වීය. සසංකගේ දැස උණු වී ගියා බඳු විය. කලාතුරකින් ඔහොම දෙන්නෙක් එකතු වෙන්නේ. වෙඩින් එක දවසට කියන්න මං ඇවිත් පිරිත් ටිකක් කියන්න ඕනේ. ඔබ වහන්සේ එන්නම ඕනේ. හෙට අනිද්දාට අපි බඳිනවා අපේ හාමුදුරුවනේ. එහෙම කීවේ සසංකය. වන්දනා ඔහු දෙස බැලුවේ පුදුමේනි. දැන් සනීපද අපේ හාමුදුරුවනේ? ටිකක් හොඳයි පුංචි නෝනා. තව ඇඟට ටිකක් පණ මදි. මං ඔබ වහන්සේට වීව එකක් ගෙනාවා. රැට බොන්න අපේ හාමුදුරුවනේ. උන්වහන්සේ සිනාසුනේ සසංක දෙස බලාය. ලොකු වාහන වලින් මේ පන්සලට එන දායකයොත් ඉන්නවා. ඒත් මේ වගේ පුංචි දායිකාවක් මං දැකලා නෑ. හරියට පුංචි විශාකා වගේ. ඇය එහෙමම බිම බලා ගත්තාය. සසංක ඔහු දෙස බලා උන්නේ ඒ ප්‍රිය විශාකාව ලැබුණේ තමාට නොවේදැයි ආඩම්බරේනි. තාමත් සසංකගේ පපුව බරය.
පන්සලේදී අර ඇත්ත කියා ගන්නට ලැබුණේ නම් මේ බර නැත. එහෙත් එක අතකට එය කිව යුත්තේ මේ කෙල්ලව හයියෙන් පපුවට තද කරගෙනය. එවිට එයට දුරස් වී යා නොහැක. ඒ ඇත්ත කියූ පසු කෙල්ලට ඇඬෙනා බව ඔහු දනි. එසේ කියූ පසුත් මේ අහිංසක කෙල්ලගේ හදවතට සෑහෙන කම්පනයක් ගෙන දෙනු ඇත. මොනාද කියන්න තියෙනවා කිව්වේ? ඔහු කතා නොකර කල්පනා බරව වාහනය පදවාගෙන යද්දී ඇය අසරණව ඇසුවාය. අද ඔහු අමුතුය. අපි කොහේ හරි යම්. කොහෙද? කොහේ හරි නිස්කලංක තැනකට. මං අප්පච්චීට කියන්නද පන්සල් ගිහින් එනකම් බලා ඉන්නේ. හා, මේකෙන් කෝල් එකක් අරන් කියන්න. ඔහු ඔහුගේ ජංගම දුරකථනය ඇයට පෑවේය. එය පුංචි දුරකථනයක් විය. එය වටිනා ජංගම දුරකථනයක් බව ඇයට එය අතට ගත් විට වැටහිණි. ෆෝන් එකක් තියෙනවා කියලා මට කිව්වේ නෑනේ. කිව්වේ නැති ගොඩක් දේවල් තියෙනවා බබා, අප්පච්චීට කියලා ඉන්න. එහෙත් ඇය ඇමතුම නොගෙන ඔහු දෙස බලා උන්නේය. මට හරි බයක් දැනෙනවා. මට ඔයාව මේ ලෝකේ අනිත් පැත්තට පෙරලෙන්න පුළුවන්. අපේ ආදරයට මොනවත් වෙන්නේ නැහැ. මං ඔයාගේ, ඔයා මගේ. මට එච්චරයි ඕන. ඇය ගෙදරට ඇමතුමක් ගත්තාය. අප්පච්චි, පුතේ. අසංක අයියව මගදී හම්බුණා. අපි චුට්ටක් කතා කරන්න යනවා. ඒක කියන්න කතා කළේ. ඔයාව දැන් අයිති එයාට නෙමෙනික, මට නෙමේ. එයා ඔයාව මටත් වඩා හොඳට බලාගනි. මං ඒක දන්නවා අප්පච්චි. එහෙනම් දවල්ට කන්න හොඳේ. මං අසංකත් එක්ක යන්නම්. මන්දනා දුරකථනය වසා එය එහෙට මෙහෙට කර බැලුවේය. වටින එකක් නේද? හරි නරකයි. ෆෝන් එකක් තියෙනවයි කිව්වනම් මං දිගට හරහට රැයට කතා කරනවානේ. මං කොච්චර පාළුවෙන්ද හිටියේ. ඊට වඩා නරකද පුංචි නෝනා, අපි බැඳලා රූම් එකට ගියානම් මොකටද නිකන් ෆෝන් බිල් ගෙවන්නේ? ඇය සුන්දර ලෙස සිනාසුනාය. ඒකත් හොඳයි තමයි. අපි එහෙනම් කොහෙද යන්නේ? ඔහුට සිහි වූයේ එදා රුවන් සමග බියර් එකක් බොන්නට ගිය බෝල්ගොඩ වැව අද්දර සොඳුරු නිකේතනයයි. බෝල්ගොඩ වැවට මුහුණලා තිබූ සුන්දර බිමක තනා තිබූ ඒ නිකේතනයට ගිය මොහොතේදීත් ඔහු ඇයට සිහිවිය. යං, හොඳ තැනක් මතක් වුණාද? බෝල්ගොඩ වැවයිනේ. හරි ලස්සන තැනක්. කාත් එක්කද එහෙ ගියේ? ඇය අසද්දී ඔහු සිනාසුනේය. හිතුවද කෙල්ලෙක් එක්ක? මං එහෙම හිතනවද? නෙළුම් මිලක් ගැන හිතනවා වගේ මම. එහෙනම් පපුවේ තියෙන අන්තිම දේත් කියන්න එක්කන් යන්නේ. වන්දනා සෑහෙන වෙලාවක් සසංක දෙස බලා උන්නාය. ඇය ඊටත් පසු ඔහුගේ වමත අල්ලා ගත්තාය. ඒක කියන්න ඕන දෙයක්ද? කැන්දයි යන්න කලින් මේක කියන්නම ඕනේ. කොහොමද මාව කැන්දයි යන්නේ? ඒක තමයි කියන්න යන්නේ මැනික. ඔහු ඇගේ හිස අත ගා කීවේය. ඇය කිසිවක් නොකියා දිගටම බලා උන්නාය. මට හිතන දෙයක් කියන්නද? ඇය කෙඳිරිල්ලක් බඳුව ඇසුවාය. මගේ ජීවිතේට ඔයා ආපු දවසේ ඉඳලා මහා පුදුම දේවල් වෙන්නේ. හරියට ඉරක් හඳක් පෑවුවේ නැති ලෝකෙකට එකපාර ඉරයි හඳයි තරුයි ඔක්කොම පෑවුවා වගේ. කෙල්ල මේ කතා කරන්නේ තමා ගැන කොතරම් භක්තියකින්දයි ඔහු දැනුන්නේය. ඇගෙන් තමාට ලැබුණේ නිකම්ම නිකං ගැහැණියකගේ ආදරයක් නොවේ. භක්තිවන්ත පිරිසිදු ගැහැණියකගේ උතුම් ආදරයයි. මේ ආදරය මේ තරම් ආදරයෙන් රැකබලා ගන්නට ඔහුට හිතෙන්නේ ඒ නිසයි. ජීවිතේ එච්චර වෙනස් වෙන්නේ මහ පුදුම කෙනෙක් ජීවිතයට આવොත් විතරයි. හරි බලගත් කෙනෙක්. ඇයට දැනෙන මේ දේවල් පුදුමාකාරය.
මෙහෙම ළඟින් ඉන්නකොටත් මට මහා පුදුම දෙයක් දැනෙනවා. කියන්න තේරෙන්නේ නැහැ. හරියට රැස් විහිදෙන කෙනෙක් ළඟ ඉන්නවා වගේ. මම මේ ඇත්තමයි කියන්නේ රත්තරම්. ඔහු අහිංසක ලෙස සිනාසුනේය. ඒ සිනහව නිකම්ම සිනහවක් නොවන බව ඇය දැන වුණාය. බෝල්ගොඩ ගම්මියුර වෙත ඇදෙන කෙටිගුරු පාරකින් ටික දුරක් ගිය කල සසංක සෙවූ සොඳුරු නිකේතනය හමු විය. යායට අරලියා ගස් වවා තිබූ විශාල ඉඩමේ පහළ කෙළවර මායිම් වූයේ බෝල්ගොඩ වැවටය. හරි ලස්සන තැනක්. තවමත් තිරපායා ඇත්තේ යන්තමටය. තරමක් අඳුරු බවක් පරිසරයේ විය. එන්න තැනතන වැටුණු අරලියා මල් නොපාගා ඔවුන් නිකේතනයේ ප්‍රධාන අවන්හලස්සල වූ පිළිගැනීමේ කවුන්ටරයට ගියෝය. අපි ගඟ පහළට යනවා. අපිට කෝපි ටිකක් එවනවද? අසංක කියද්දී වන්දනා ඔහු දෙස බැලුවේ තොල්පට තද කරගෙනය. ඔහුට ඇත්තේ පුදුමාකාර සිතිවිලිය. බ්‍රෙක්ෆස්ට් ගන්නවද සර්? දැන්මම එපා. නවයට විතර අපි ගන්නම්. හොඳයි සර්. අද ටිකක් පොදේ වගේ. සර්ලා පහළ කැබින් එකටම යන්න. කොතනද ඒක? මේ අරලියා ගස් දිගේම ගියාම උළු දාපු කැබින් එකක් හම්බෙයි. මං එතනට කෝපි එවන්න. ඇය කැබින් එක දෙසට යන අතරවාරයේ බැලුවේ ඔහු දෙසය. කෝපි බොන්න ආසද? ඇය ඇසුවාය. මං හරි ආසයි. අලුත්ම කෝපි කුඩු කරලා දෙන තැනක් තියෙනවා. මං එතනින් කෝපි ගෙනත් තියන්නම්. අරලියා ගස්යට වූයේ තුනී සීතලකි. ඒ සීතලට බෝල්ගොඩ ගඟ දෙසින් එන සුළඟේ සීතලද එක් වූ කල මේ ඉන්නේ කොළඹ පරිසරයක යැයි හිතෙන්නේ නැත. චූටි පොදයක් ගහනවා නේද? ඇය ඇසුවේ ඔහුගේ බාහුව දෑතින් බදාගෙනය. ඔහු උන්නේ හිතේ බරිනි. මේ හිතේ ඇති දේ කීව පසු හිතට කොතරම් සහනයක් දැනේ දැයි ඔහු දන්නේ නැත.